එක්තරා රටක එක මිනිසෙක් එයාගේ ගෙදර එයාගේ ඇඳේම සාමාන්‍ය දා නිදා ගන්න ගියා. මෙයා උදේ හැරලා බලද්දි මෙයා හිටියේ නම් ඒ ඇඳ උඩ නෙමෙයි. මෙයා එවෙද්දි හිටියේ හොස්පිටල් එකේ ඇඳක් උඩ. මේකට හේතුව 5G. මම දන්නවා කල්පනා කරනවා ඇති මේ මිනිස්යාට මේ ඇඳ උඩ ඉඳගෙන හොස්පිටල් එකට යන්න කොහොමද 5G උදව් වුනේ කියලා. මේක පිටිපස්සේ ගොඩක් ඉන්ටරෙස්ටිං කතාවක් තියෙනවා. මේ මිනිස්සු රෑ නිදාගෙන ඉඳින් මෙයාට හાર્ට් ඇටැක්යක් ආවා. සාමාන්‍ය විදිහට 5G නැතුව වෙනත් නෙට්වර්ක් එකක් තිබුණා නම්, ඒ කියන්නේ අපි අද ඉන්න කාලේ වගේ තිබුණා නම්, අපිට පහවදා උදේට මේ මිනිස්සයාගේ මුත්ත දේහය, එහෙම නැත්නම් මැරණු දේහය අපිට මේ කාමරෙන් එළියට ගන්න සිද්ධ වෙනවා. හැබැයි රාත්‍රියේදී මේ නිදාගෙන ඉන්න අතරතුරේදී මේ පුද්ගලයාට හાર્ට් ඇටැක්යක් හැදුණ ගමන් මේක මුලින්ම දැනගත්තා එයාගේ අතේ මැදලා තියෙන ස්මාර්ට් වොච් එක. මේ ස්මාර්ට් වොච් එක කනෙක්ට් වෙලා තියෙන ඉන්ටර්නෙට් එකත් එක්ක, ඒ වගේම මෙයාගේ ඉන්න හොස්පිටල් එකත් ඉන්ටර්නෙට් එකත් එක්ක කනෙක්ට් වෙලා ඉන්නේ. දැන් මේ ස්මාර්ට් වොච් එක එහෙම නැත්නම් ෆිට්නස් ට්‍රැක් එක මේක දැනගත්ත එක මම මෙයා ටග් කරලා මැසේජ් එක ඇහුවා මේ හොස්පිටල් එකේ අදාළ අංශ වලට. මේ විදිහට හොස්පිටල් එකට මැසේජ් එක යනවත් එක්කම ඒ මැසේජ් එකම කෙලින්ම ස්මාර්ට් විදිහට වැඩ කරන, එහෙම නැත්නම් ඩ්‍රයිවර්ස්ලා නැතුව වැඩ කරන ඇම්බියුලන්ස් එකකටත් මේ මැසේජ් එක මේ විදිහටම ගියා. මේ ඇම්බියුලන්ස් එක තප්පර කීපයක් ඇද්දි මේ අදාළ පුද්ගලයාගේ නිවසට ආවා. මේ මිනිසාගේ නිවස සියල්ලම ස්මාර්ට් විදිහට සකස් වෙලා තියෙන නිසා වගේම මේ පුද්ගලයාට මේ වගේ අසනීප තත්ත්වයක් තියෙන නිසා අදිසිය අවස්ථාවකදී මේ පිරිසට ඇතුල් වෙන්න පුළුවන් විදිහට සකස් වෙලා තිබුණා. මේත් එක්ක මේ දොර විවුර්ත කරගෙන මේ පිරිසක් ඇවිල්ලා මේ පුද්ගලයාව අරගෙන අර ඇම්බියුලන්ස් එක පාවිච්චි කරලා හොස්පිටල් එකට එක්කන් ගිහින් තිබුණා. මේ සියලුම දේවල් තප්පර කීපයක් ඇතුළත සිදු වුණේ. මොකද හේතුව මේ අතර කිසිම ප්‍රමාදයක් නැහැ. මොකද මම මේ කතාව කියන්නේ 5G network එක තිබුණු කාලෙක. නිින්දෙදි මැරෙන හිට මිනිහෙක් 5G network එක නිසා හොස්පිටල් එකේ ඉඳන් සම්පූර්ණයෙන්ම සුවය ලැබලා පහවදා උදේ ගෙදරට ආවා. 5G කියන්නේ ඇත්තට මොකද්ද? ටිකක් දිග වීඩියෝ පොප්කෝන් බිස්කට් අරන් ලෑස්ති ඉන්න සම්පූර්ණ වීඩියෝ එක බලන්න. මම මේ වෙලාවෙ ඉන්නේ ඩයලොග් එකේ. අද අපි සූදානම් වෙන්නේ 5G ටෙස්ට් කරන්න බලන්න. අපි මේ විදිහට අපි දැන් ඉන්නේ 4 ජෙනරේෂන් එකේ. එහෙම නැත්නම් අපි කියනවා අපි 4G තමයි මේ වෙද්දි පාවිච්චි කරන්නේ. ශ්‍රී ලංකාව තමයි බහුතරය 3G පාවිච්චි කරනවා, 4G පාවිච්චි කරනවා. මෙන්න මේත් එක්කම තමයි ලංකාවේ ඉන්න අපි ඊළඟට 5G කියන නෙට්වර්ක් එක එක්ස්පීරියන්ස් කරන්න පටන් ගන්න. ඉතින් 5G වලදී අපි අපිට ප්‍රධාන විදිහටම අවශ්‍ය වෙන 5G ඩිවයිසස් මේ ඉස්සරහට ශ්‍රී ලංකාවේ අපිට ලබා ගන්න පුළුවන් යේවි. මගේ ඇතුලේ තියෙන වාවේ මේ 20X කියන ස්මාර්ට්ෆෝන් එක මේක 5G compatible ස්මාර්ට්ෆෝන් නෑ. ඒකත් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ෆෝන් එකේ 5G එක්ස්පීරියන්ස් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේ ශ්‍රී ලංකාවේ 5G කියන ටෙක්නොලොජි ගේද්දී මෙතන සම්පූර්ණයෙන්ම මේ 5G වල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක සකස් කරන්නේ වාවේ ආයතනයේ උදව්වත් එක්ක. ඔයාලා මගේ පසුපසින් දෙන්නේ වාවේ 5G රවුටර් එකක්. ඔයාලා පේනදී මේවා අපිට ඉස්සරහට අපේ ගෙවල්වල බලා ගන්න පුළුවන් යේවි. හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් යූස් කරන්න ඉස්සරහට අපි මේ වගේ රවුටර්ස් අපේ ගෙවල්වල සාමාන්‍ය දෙයක් බවට පත් වෙයි. ඊළඟට මේ 5G කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් වැඩ අතර උදාහරණයක් විදිහට කියන්න පුළුවන් පිටරට ඉන්න වෛද්‍යවරයෙක්ට ලංකාවේ තියෙන රෝහලක සැත්කමක් කරන්න පුළුවන් තරමට මේකේ තියෙන ප්‍රමාදේ ගොඩක් අඩුයි. මෙතනදී ඇත්තටම අපි කවක් හරි වැඩක් කරද්දී මේ වැඩේ ගොඩක්ම අඩු ලේටන්සි එකක් තියෙන්න ඕනේ. හේතුව මොකක් හරි පුංචි වෙනසකින් ගොඩක් දුර දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මම ගාව මේ අතේ තියෙන වාවේ මේ 20X එක මම කලින් කිව්ව විදිහට මේක මේ වෙද්දී 5G compatible device එකක්. ඒත් එක්ක මේ විදිහම මේක ඩයලොග් සිම් එකක් දාලා තියෙන සහ මේ වෙද්දී ඩයලොග් 5G කියන නෙට්වර්ක් එක තමයි අපිට මේ 20X කියන ෆෝන් එකේ බලා ගන්න හම්බෙන්නේ. ඉතින් ඒක නිසා අපි දැන් සූදානම් වෙන්නේ ඕක්ලා ස්පීඩ් ටෙස්ට් එක හරහා මේ ෆෝන් එක අපිට කොච්චරක් දුරට ස්පීඩ් එකක් අරගන්න පුළුවන්ද කියලා බලන්න එක. MB 1250 විතර ප්‍රමාණයක් අපිට ඩවුන්ලෝඩ් ස්පීඩ් එක විදිහට ලැබුණා. හරියට MB 1233. මට පේනදි මේ වෙද්දි මම මේ ස්පීඩ් ටෙස්ට් ඇප් එක පාවිච්චි කරලා කිහිප සැරයක්ම ඩයලොග් 5G වල ස්පීඩ් එක ටෙස්ට් කරා. මට පේනදි මට වැඩිම ලැබුණු රිසල්ට් එක තමයි MB 1609 එක ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක්. තාක්ෂණික හොයන ඔයාව iPhone කියන පිළි ගන්නවා SL Geek තියෙන තවත් වීඩියෝ එකට. අපි මෙච්චර කාලෙකට විවිධ නෙට්වර්ක් පාවිච්චි කරලා තියෙනවා 2G, 3G, 4G. මෙතන අපි G අකුරෙන් සඳහන් කරන්නේ ජෙනරේෂන් කියන එක. සරලම කිව්වොත් අපි මේ විදිහ පාවිච්චි කරන්නේ 4G කියන්නේ අපි ඉන්නේ නෙට්වර්ක් වල 4th ජෙනරේෂන් එකේ. ඒ කියන්නේ හරියට ගත්තොත් ඊළඟට එන්න තියෙන 5G, එහෙම නැත්නම් 5th ජෙනරේෂන් එක. ඊට සමහරකට මතකයි 2nd ජෙනරේෂන් එකේ. එහෙම නැත්නම් 2G. අපි ගාව තිබුණේ ඒ කාලේ ගොඩක් කලාවට නොකිය ෆෝන්ස් කිහිපයක් තිබුණා. කොහොම හරි Java run වෙන ෆෝන්ස් තමයි අපි ගාව ගොඩක්ම තිබුණේ.
මේ ෆෝන්සලින් ගොඩම්ම සරලව වෙබ් පේජ්යක් ඇතුළට අපි යන්න ඇති. එහෙම නැත්නම් Facebook app එක වගේ පාවිච්චි කරන්න ඇති. ඒ කාලේ තිබුණු Java app එකක් වගේ. ඊට පස්සේ 3G ආවා. 3G එක තමයි video streaming කියන එක ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ. මේ 3G කියන එක තාම ශ්‍රී ලංකාවේ ගොඩක් ලොකුවට පාවිච්චි කරනවා. මේ 3G වලින් තාමත් අපි 4G වලට යන ගමන් කිව්වත් නිවැරදි. ගොඩක් වෙලාවට මේ වෙද්දී ස්මාර්ට් ෆෝන් නම් හැම එකක්ම වගේ 4G network එකට compatible වෙන විදිහට සකස් කරලා තියෙන්නේ. කොහොමද මෙන්න මේ වගේ තත්ත්වයකදී අපිට කවුරුත් ඉස්සරහට යන අවශ්‍යතාවය තියෙනවා. මේ විදිහට 4G network එකේ කාලෙකින් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා දන්නවා 4G network එකත් මේ දෙපිට ස්පීඩ් එක මදි සහ මේකේ තිකේක දුර්වලතා තියෙනවා කියලා. මෙන්න මෙතනින් එහාට ගියාට පස්සේ තමයි අපිට තවත් network එකක් එහෙම නැත්නම් වෙනත් generation එකක් අවශ්‍ය වෙන්නේ. මෙන්න මෙතන තමයි 5G එන්නේ. ඉතින් විශේෂයෙන්ම සතුටු වෙන්න ඕනේ ශ්‍රී ලංකාවේ ඉන්න මිනිස්සු විදිහට අපිට මුලින්ම 5G network එක ගොඩක් රටවල් වලට කලින් experience කරන්න හැකියාව ලැබෙනවා. මේ හැකියාව ලැබෙන වාවේ එහෙම නැත්නම් අපේ කවුරුත් දන්න Huawei කියන company එකේ තාක්ෂණයත් එක්ක ඒත් එක්කම ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදිහටම dialog සහ mobile කියන ආයතන දෙක මේ වෙද්දි 5G ශ්‍රී ලංකාව තුර ටෙස්ට් කරලා අවසන්. මේ හැම අවස්ථාවකම මට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මට S2කින් බලා ගන්න පුළුවන් වුණා මේක කොච්චර ස්පීඩ්ද. ඒ වගේම 5G ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් යූස් කරන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් අද අපි කතා කරන 5G ගැන හැමදේම 5G කොයි කාලෙවිදි ශ්‍රී ලංකාවට එයිද? 5G වලදී වෙනස් වෙන්නේ මොකද්ද? මේක ඇතුලේ තියෙන ටෙක්නිකල් පාර්ට් එක මොකද්ද? ඒත් එක්කම ඇයි අපිට 5G වැදගත් වෙන්නේ? ඒ වගේම ආගාව තියෙන ස්මාර්ට් ෆෝන් වලට 5G පුළුවන්ද බැරිද? එහෙම නැත්නම් 5G පාවිච්චි කරන්න අපිට අවශ්‍ය සුදුසුකම් මොනවාද? මේගේ හැම දෙයක් ගැනම අපි මේ වීඩියෝ කතා කරනවා. මේ වීඩියෝ ඔයාලට වටිනවා කියලා හිතනනම් මතක තු share කරලා පල්ලෙත රතුපඩ subscribe button එක click කරොත් තමයි ඉස්සරහම මේ වීඩියෝ සක් ගාවටම ගෙන්න ගන්න හම්බෙන්නේ. අපි තවදුරටත් කතා කරලා දැන් කතා කරමු 5G internet ගැන. මම හිතනවා මුලින්ම කතා කරද්දී 5G කියන network එක සඳහා පදනම් වෙන තාක්ෂණික පසුබිම ගැන. මම දන්නවා Sri Lanka YouTube channel එකත් එක්ක එක එක දැනුම් මට්ටම් වල පිරිස ඉන්නවා කියලා. මේ නිසා අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට ගොඩක් සරලව මම මේ කියන්න. කොහොමනම් තාක්ෂණයට ආස කරන අය වශයෙන් මම හිතනවා 5G network එකට යන්න කලින්ම 5G වලදී මොකද වෙන්නේ කියලා දැනගෙන හිටියොත් අපි හැමෝටම මේ ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් සරලව 5G ගැන මම කලින් කිව්ව විදිහට දැනට වඩා ගොඩක් ස්පීඩ් එක වැඩි network එකක්, ඒ වගේම bandwidth එක වැඩි network එකක්. මේ bandwidth කියන එක සරලවම කිව්වොත් අන්තර්ජාලයේ නිදාසෙයි සැරිසරන්න තියෙන ඉඩ කියලා අපිට හඳුන්ව ගන්න පුළුවන්. මේ ගැන තව චුට්ට වෙලාවක් ඇද්දුවට හොඳටම තේරෙවි. අපි කතා කරමු 5G කියන network එකේදී මෙතන ප්‍රධාන ටෙක්නොලොජිස් පහක් මූලිකව වැඩ කරනවා. පළවෙනි එක තමයි millimeter waves කියන්නේ. අපි තරංග කියන මාතෘකාව ගැන කතා කරමු. මෙතන ප්‍රධාන තරංග වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අන්වායම තරංග. උදාහරණයක් විදිහට අපිට කනට ඇහෙන ශබ්දය අපිට අන්වායම තරංගයක් විදිහට හඳුන්ව ගන්න පුළුවන්. මෙතනින් එහාට ගියාට පස්සේ අනිත් කොටස තමයි තීරයක් තරංග කියන්නේ. සරලව මේ දෙක වෙනස් වෙනිමි තරංගයේ තියෙන අංශ ගමන් කරන දිශාව. එහෙම නැත්නම් මේක චලනය වෙන දිශාව අනුව. ඉතින් මේ විදිහටම තීරය තරංගයේදී අපිට අංශ චලනය වෙනව බලා ගන්න හම්බෙන්නේ ඉහළට සහ පහළට. හරියට මෙන්න මේ ආකාරයට තමයි අපිට තරංගය බලා ගන්න හම්බෙන්නේ. මේ තරංගයකට ආවේණික ලක්ෂණ තියෙනවා. උදාහරණයක් විදිහට මේ තරංගයට ආවේණික ප්‍රවේගයක් තියෙනවා. ඒ වගේ තරංග ආයාමයක් තියෙනවා. ඒ වගේ සංඛ්‍යාතයක් තියෙනවා. මෙන්න මේ තුන අපිට මෙතනින් එහාට කතාවට ගොඩක් වැදගත් වෙනවා. මම මේ කලින් කතා කරපු තරංග වලට අයත් තරංග වර්ගයක් තමයි විද්‍යුත් චුම්බක තරංග කියන්නේ. මේ විද්‍යුත් චුම්බක තරංග වර්ගයක් තමයි මෙච්චර කාලක අපේ ස්මාර්ට් ෆෝන් එකට මේ ටවර්ස් වලින් එන රේඩියෝ සිග්නල්ස්. මෙන්න මේ විදිහට තරංග විදිහට තමයි අපිට මේ ස්මාර්ට් ෆෝන් ටවර් එකේ ඉඳගෙන අපි ගාව තියෙන ස්මාර්ට් ෆෝන් එකට මේ තියෙන සිග්නල්ස් එන්නේ. මම කලින් කිව්ව විදිහට මේ තරංග වලට එයාටම ආවේණික සංඛ්‍යාතය තියෙනවා. මෙච්චර කාලකට පාවිච්චි කරේ ගොඩක්ම අඩු සංඛ්‍යාතයක්. ආසන වශයෙන් කිලෝහර්ට්ස් 3ත් ගිගාහර්ට්ස් 6ක් අතර වගේ ප්‍රමාණයක සංඛ්‍යාතයක් තමයි මෙච්චර කාලයක් ඉඳන් මේ රේඩියෝ සිග්නල්ස් මේ ටවර්ස් වල ඉඳගෙන අපේ ස්මාර්ට් ෆෝන් එක දක්වා එද්දි භාවිත කරපු සංකේතය. අපි මේ සංකේතයත් ඇරෙද්දී අපි කිසි ප්‍රශ්න නැතුව භාවිත කරන්න පුළුවන්. නමුත් මෙහෙම මෙහෙම කරද්දී අන්තර්ජාලයේ දියුණු වෙනවත් එක්කම තාක්ෂණයේ දියුණු වෙනවත් එක්කම අපි පාවිච්චි කරන ඩිවයිසස් ගන්න දවස ගානේ වැඩි වුණා. අපි දන්නවා IoT එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් මෙතනද පාවිච්චි කරන විවිධ දේවල්. අපිට දැන් හැකියාව තියෙන අපි ගෙදරට එද්දී අපි ෆෝන් එකේ කියන්නේ ඉතලා තියෙන ගෙදරට දැන් මං එනවා කියලා. මෙයාට හැකියාව තියෙනවා ගේට් එක ඕපන් කරන්න, ඒ වගේම ලයිට්ස් ඔන් කරන්න, ඒ වගේම දොරවල් අරින්න, ඒ වගේම TV's හරි මොන හරි අපිට අවශ්‍ය විදිහට වෙනස් කරන්න, මියුසික් ප්ලේ කරන්න, ඒ වගේම ගෙදර AC's එහෙම තියෙනවා නම් මේ දේවල් ඔන් කරන්න. මේ වගේ විවිධ දේවල් මෙයාට හැකියාව තියෙන කන්ට්‍රෝල් කරන්න. ගෙදරටම සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් කරන්න හැකියාව තියෙනවා අද මේ තියෙන IoT කියන platforms එක. මේ IoT ගැන මම කලින් වීඩියෝස් කිහිපයක්ම අදලා තිනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම මේ ඉන්නේ Sri Lanka ස්ටුඩියෝ එක පවා සම්පූර්ණයෙන්ම කටහඬින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙන්නේ. මට හැකියාව තියෙන ගොඩම පහසුවෙන් මේ තේ ලයිට්ස් ටර්න් ඔන් කරන්න, ටර්න් ඔෆ් කරන්න, ACs කන්ට්‍රෝල් කරන්න, සරලවම මගේ පස්සපස තියෙන මේ TV එකේ මට කටහඬින් මූවී එකක් වුණා දාන්න හැකියාව තියෙනවා. මේ විදිහට සකස් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ ජීවිතේ ගොඩම සරල කරන මේ විවිධ ඩිවයිසස් නිසා. මේ හැම එකක්ම වෙන් වෙන්න අන්තර්ජාලයත් එක්ක කනෙක්ට් වෙනවා. දැන් ඔයාලට තේරෙන්න ඇති මම තනි පුද්ගලෙක් වුණාට මගේ වටේ තියෙන ඩිවයිසස් 2300ක් විතර අන්තර්ජාලයට කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ වගේම මගේ ගෙදර 5 දෙනෙක් ජීවත් වුණොත් ඔයාලට හිතා ගන්න පුළුවන් ඩිවයිසස් කීයක් නම් අන්තර්ජාලයත් එක්ක කනෙක්ට් වෙලා තියෙද කියලා.
මං පාවිච්චි කරන ෆෝන්ස් වෙන වෙනම කනෙක්ට් වෙනවා ඒත් එක්ක මං පාවිච්චි කරන විවිධ ටෙක් ගැජට්ස් වෙන වෙනම කනෙක්ට් වෙනවා අන්තර්ජාලයත් එක්ක මේ වගේ IoT වලට සම්බන්ධ ගොඩක් ඩිවයිසස් එකපාර ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙනවා මේ විදිහට මෙතන මුළු ප්‍රදේශයක් රටක් එකපාර අන්තර්ජාලයට කනෙක්ට් වෙද්දී මෙතන සිග්නල් ඉෂුස් ඇති වෙන්න හැකියාව තියෙනවා මොකද අපි පාවිච්චි කරන්නේ ගොඩක් අඩු සිග්නල් රේන්ජ් එකක් එහෙම නැත්නම් ගොඩක්ම අඩු ෆ්‍රීකවන්සි රේන්ජ් එකක් මෙන්න මේ ෆ්‍රීකවන්සි රේන්ජ් එකට එහාට ගිහිල්ලා අපිට අවශ්‍ය වෙන තව දුරටත් මේක එක්ස්ටෙන්ඩ් කරන්න මෙතනදී හැබැයි අර ඩිවයිසස් ඔක්කොටම ගොඩක් ලොකු ස්පේස් එකක් ලැබෙනවා ගොඩක් ලොකු ෆ්‍රීකවන්සි රේන්ජ් එක තියෙන සිග්නල් ඇක්සස් කරන්න පුළුවන් වෙනවා මේක නිසා මම කලින් කිව්ව විදිහට බෑන්ඩ්විඩ්ත් එක වැඩි වෙනවා ඉතින් ඔයාලට තේරෙනවා අපේ අන්තර්ජාලයේ ඉන්න පුළුවන් ස්පේස් එක එහෙම නැත්නම් අන්තර්ජාලය ගොඩක් ෆ්‍රී විදිහට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඒතර කලින්ම පුංචි සංඛ්‍යාත පරාසයක් අතර තිබුණු මේ සිග්නල් කමියුනිකේෂන් එක ගොඩක්ම ලොකු පරාසයකට වෙනස් වෙනවා මෙන්න මේ විදිහට වෙනස් වෙන නිසා ගොඩක්ම පහසුවෙන් අවහිරතා නැතුව අපිට හැකියාව තුන අන්තර්ජාලය භාවිතා කරන්න. හරි දැන් කලින් විදිහට හිර වෙලා වගේ පාවිච්චි කරන්න ඕනේ නැහැ අපිට ගොඩක්ම හොඳ ස්පේස් එකක් තියෙනවා ගොඩක්ම එකකින් ඉන්ටර්නෙට් එක ඇක්සස් කරන්න පුළුවන්. ප්‍රශ්නේ විසඳුණා. හැබැයි විසඳුනේම නැහැ. මොකද හේතුව මම කලින් කිව්ව විදිහට මේ තරංගයකට ආවෙනක ප්‍රධාන ලක්ෂණ තුනක් මම කිව්වාට මතකද? සංඛ්‍යාතය, ඒ වගේම තරංග ආයාමය, ඒ වගේම මේකේ තියෙන ප්‍රවේගය. අපි මේ තරංගයේ ප්‍රවේගය c කියලා හිතුවොත්, ඒ වගේම තරංගයේ සංඛ්‍යාතය f කියලා කරගත්තොත් අපිට තරංග ආයාමය ලැම්ඩා කියලා අරගන්න පුළුවන්. මේ අනුව අපිට සූත්‍රයක් හදන්න පුළුවන් c = f ලැම්ඩා කියලා. මම මේකේ සමීකරණ අපි c කියන එක ගැන කතා කරමු. මේ c කියන දේ නියතව තිබ්බොත්, ඒ කියන්නේ තරංගයේ ප්‍රවේගයේ වෙනසක් නොකර නියතව තිබ්බොත්, මෙතන f සහ ලැම්ඩා කියන දෙයක් නියතවම තියෙන්න ඕනේ. මෙතනදී f සහ ලැම්ඩා නියතව තියෙද්දී f කියන එක වැඩි වුණොත් අනිවාර්යෙන් අපිට සිද්ධ වෙනවා ලැම්ඩා කියන එක අඩු කරන්න. උදාහරණයක් විදිහට හිතන්න මෙතන f කියන එක වෙනුවට තියෙන 12 කියලා. ඒ වගේම මෙතන ලැම්ඩා කියන එක වෙනුවට තියෙන 6 කියලා. මෙතනට තේරෙනවා 12යි 6යි තිබ්බොත් මෙතන එනාගේ 72යි කියලා. 12 4 72යි. හැබැයි මෙතන අපි 12 කියන එක 24 කරොත් දෙකෙන් ගුණ කරොත් අපිට සිද්ධ වෙනවා මෙතන 6 කියන එක දෙකෙන් බෙදන්න. එතකොට එන්නේ 24 වරක් 3 කියලා. එතකොට ආයෙ වතාවක් 72ම හැදෙනවා. දැන් ඔබට තේන්නද අපි එක පැත්තක් නියතව තිබිලා අනිත් පැත්ත එක සාධකයක් වැඩි කරොත් ඒක අනිත් පැත්තෙන් අඩු කරන සිද්ධ වෙනවා. සරලවම කිව්වොත් එකක් වැඩි කරද්දී අනිත් එක අඩු වෙනවා. ඒ කියන්නේ අපි මේකේ සංඛ්‍යාතේ වැඩි කරොත් අපි වැඩි සංඛ්‍යාත පරාසයකට යනවා කියන්නේ මේකේ තරංග ආයාමයේ අඩු වෙනවා කියන එක. මේද තරංග ආයාමයේ අඩු වෙනවා කියන එකේ තේරුම තමයි මේ සිග්නල්ස් ගොඩක් දුර යවන්න අපහසුයි කියන එක. උදාහරණයක් විදිහට අපි ගමු අපි දන්නවා ටීවී සිග්නල්ස් එහෙම නැත්නම් රේඩියෝ සිග්නල්ස් ගොඩක් දුර ඉඳගෙන අපේ ටීවී එකට කිසිම ප්‍රශ්නයක් නැතුව එනවා මෙන්න මේ විදිහම තරංගයක් තමයි අපේ මයික්‍රෝවේව් අවන් එක ඇතුලේ රන් වෙන්නේ මෙන්න මේ වගේ මයික්‍රෝවේව් අවන් එකේ තියෙන මේ තරංගය එතනින් එළියට එන්නේ නැහැ ඒ වගේම අපි එක්ස්රේ එකක් ගන්න ඉතින් මේ එක්ස්රේ එක ගහන තැන ඉඳගෙන මේ ලංකාව පුරාම එක්ස්රේ ගහන්නේ නැහැ මෙන්න මේකට හේතුව මේ සංඛ්‍යාතේ වැඩි නිසා තරංග ආයාමේ ගොඩක් අඩුයි මේව තරංග ආයාම අඩු වෙන මේ තරංගේ ව්‍යාප්ත වෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා ඉතින් මෙන්න මේ ප්‍රශ්නය මෙන්න මේ තරංග වලටත් එනවා මේ විතරක් වැඩි ෆ්‍රීකවන්සි රේන්ජ් එකට ගියා විදිහටම මේ තරංගේ නිතරම මේ වටේ තියෙන ඔබ්ජෙක්ට්ස් මගින් ඇබ්සෝබ් කර ගන්නවා මේ විදිහට අවශෝෂණය කරගත්තට පස්සේ උදාහරණයක් විදිහට හිතන්න මේ සෙල් ටවර් එකකුයි අපේ ෆෝන් එක අතර ගහක් තියෙනවා කියලා මේ ගහ හරහා මේ සිග්නල්ස් එන්න බැරි වෙනවා මේ සිග්නල්ස් මේ ගහ මගින් අවශෝෂණය කරගෙන අපේ ෆෝන් එකට කනෙක්ට් වෙන්න බැරි කරනවා මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ මම අර කලින් කිව්ව ටෙක්නොලොජිස් පහෙන් දෙවෙනි එකනේ මෙතනට. මෙතනදී අපි පාවිච්චි කරන ස්මෝල් සෙල් ටවර්ස්. මෙතනදී වෙන ප්‍රධාන තියෙන ටවර්ස් වලට අමතර වෙනම් බේස් ස්ටේෂන්ස් කිහිපයක් වෙන වෙනම නගරවල තැන් තැන් වල සවි කරනවා. මේ විදිහට සවි කරාට පස්සේ ප්‍රධාන සිග්නල් ටවර් එකයි ඔයාගේ ෆෝන් එක අතර තියෙන සම්බන්ධය මොකක් හරි බාධකයක් මගින් වැළකුවත් අර තියෙන බේස් ස්ටේෂන් හරහා ඔයාගේ ෆෝන් එක වෙනම කනෙක්ට් කරනවා. මේ විදිහට ඔයා තැනකින් තැනකට යද්දී එකකින් ඩිස්කනෙක්ට් වෙලා තව එකකට කනෙක්ට් වෙනවා. මේ විදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම බාධකයකට වැළක් වෙන්නේ නැති වෙන්න ඔයාගේ ෆෝන් එක නිතරම කනෙක්ට් කරලා තියන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟ දේ තමයි මැසිව් මයිමෝ කියන්නේ. මේ මැසිව් මයිමෝ කියන එකේ සරලම තේරුම තමයි MIMO Multiple Inputs Multiple Outputs. මෙතන සරලම කරන්නේ මේ විදිහට ටවර්ස් වලට වඩා ගොඩක් හොඳ කැපැසිටි එකක්. එහෙම නැත්නම් ගොඩක් හොඳ ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් හැකියාවක් මේ ටවර්ස් වලට ලබා දෙන එක. මෙන්න මේක පාවිච්චි කරලා කලින්ට වඩා ගොඩක් හොඳර ගොඩක් වතාවක් ගොඩම වේගෙන් මේ ටවර්ස් වලට හැකියාව දෙනවා ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්න. ඊළඟ හතරවෙනි එක තමයි බීම් ෆෝමින්. දැන් මේ විදිහට අපි තුනේදී කතා කරපු විදිහට ගොඩක් හැමතරම ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන ගත්තට පස්සේ මේ ඩේටා හැමතරම යන්න පුළුවන්. අදාළ නැති තැන් වලට යන්න පුළුවන්. මේ විදිහට සිග්නල්ස් එකක් එකක් අවහිර කරගෙන ගියොත් අපිට මේ සිග්නල් පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ සරලම කිව්වොත් අපිට නෙට්වර්ක් එක බිඳ වැටෙනවත් මේක හේතුවක් වෙනවා. මෙන්න මේ හේතු නිසා මෙතනදී පාවිච්චි කරන ටෙක්නොලොජි එක බීම් ෆෝමින් කියලා. මේ බීම් ෆෝමින් කියන ටෙක්නොලොජි එක හරහා හරියටම අවශ්‍ය සිග්නල්ස් අවශ්‍ය තැනට යවන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාගේ ෆෝන් එකකින් ඉඳන් ඩේටා එකක් මොකක් හරි ඩිවයිස් එකකට සෙන්ඩ් කරද්දී මේක මැද්දට මේ බීම් ෆෝමින් කියන ටෙක්නොලොජි එනවා. මේක හරහා හැකියාව තියෙනවා ගානට කන්ට්‍රෝල් කරලා ඔයාගේ ඩේටා අවශ්‍යම ඩෙස්ටිනේෂන් එකට එහෙම නැත්නම් අවසාන තැනට හරියටම යවන්න. අවසානම දේ තමයි ඩූප්ලෙක්ස් කියන්නේ. මේකේ පස්වෙනි ටෙක්නොලොජි එක. අපි ඩේටා ට්‍රාන්ස්ෆර් කරද්දී ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. සිම්ප්ලෙක්ස්, හාෆ් ඩූප්ලෙක්ස් වගේම ඩූප්ලෙක්ස්. එහෙම නැත්නම් මේකට අපි ෆුල් ඩූප්ලෙක්ස්
කියලා කියනවා. සිම්ප්ලෙක්ස් කියනකට උදාහරණයක් සරලවම ගත්තොත් අපිට පාවිච්චි කරන ටීවී කරගන්න පුළුවන්. අපිට කවදා ටීවී කරහා මේ ටීවී එක කරන අයට කිසිම දෙයක් කියන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ කියන දේ අපිට බලන්න පුළුවන් විතරයි. ඔකට තේරෙනවා තික පැත්තකට විතරයි මේකේ ඩේටා යන්නේ කියලා. හාෆ් ඩුප්ලෙක්ස් කියනකට උදම උදාහරණයක් තමයි වෝකී ටෝකී එකයි. අපිට එක පැත්තකට කතා කරන්න පුළුවන්. ඒ වගේම මේක ඉවරුණාට පස්සේ අනිත් පැත්තෙන් අනිත් පැත්තට කතා කරන්න පුළුවන්. එකපාර දෙන්නටම කතා කරන්න බෑ. හැබැයි ඩුප්ලෙක්ස් කියන එක ගැන කතා කරොත් අපිට උදාහරණයක් විදිහට ටෙලිෆෝන් එක අරගන්න පුළුවන්. මමවත් එක කතා කරනවා නම් අපි දෙන්නටම එකම පාරුණක් කතා කරන්න පුළුවන්. මෙච්චර කාලෙකට පාවිච්චි කරා මේ ටවර්ස් වල තිබුණ මේ හාෆ් ඩුප්ලෙක්ස් කියන ටෙක්නොලොජි එක. හරියට වෝකී ටෝකියක් වගේ එක වතාවකට එක පැත්තකට විතර ඩේටා යවන්න පුළුවන්. ඒ ටාස්ක් එක අවසන් කරාට පස්සේ අනිත් පැත්තට ඩේටා යවන්න හැකියාව තියෙනවා. මොකද මේකට ප්‍රධානම හේතුව තමයි එකම සංඛ්‍යාතයක් යටතේ අපිට හැකියාවක් නැහැ දෙපැත්තරම එකපාර ඩේටා යවන්න. හැබැයි මෙන්න මේ 5G ටෙක්නොලොජි එකත් එක්ක මේක වෙනස් වෙනවා. මෙතනදී හැකියාව තියෙනවා දෙපසටම එකපාර ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්න. මෙතනදී ප්‍රධාන ක්‍රම කිහිපයක් පාවිච්චි කරනවා. එකක් තමයි මේ තියෙන සංඛ්‍යාතයට වඩා වෙනස් සංඛ්‍යාතයක් සහිතව මේ ලැබෙන ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්න හැකියාව තියෙනවා. ඒතර ගොඩක් පහසුවෙන් දෙපසටම එකපාර ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒත් එක්කම මේවට වෙනම ස්විචස් සකස් කරලා තියෙනවා. මේ ස්විචස් හරහා වුණත් අපිට එකපාර දෙපැත්තටම මේ ඩේටා කන්ට්‍රෝල් කරලා යවන්න හැකියාව තියෙනවා. වාට තේරෙනදි මම මේ කතා කරපු දේවල් පාවිච්චි කරලා ගොඩක් හොඳට ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් කියලා දැන් ඉන්න ටෙක්නොලොජි එකට වඩා ඒත් එක්කම මෙතන තියෙන ප්‍රශ්නන් මේ කලින් කතා කරපු ස්ටෙප්ස් වලින් විසඳෙනවා කියලා. මම කලින් විතර මේ වෙද්දි වාවේ කියන ආයතන ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදිහට 5G නෙට්වර්ක් එක ස්ථාපනය කරන දේ පසුපස ගොඩක්ම ලොකු සේවයක් කරනවා. ශ්‍රී ලංකාවේ රන්නන මේ 5G වල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක සම්පූර්ණයෙන්ම සකස් කරන්නේ වාවේ ආයතනේ. ඒ වගේම මේ වෙද්දි ඩයලොග් ආයතනේ වගේම මොබිටෙල් ආයතනය ඒගොල්ලන්ගේ වෙන වෙනම 5G ටෙස්ට් කරා. මෙතනදී මේ ආයතන දෙකටම 1.5 GBPS කියන ස්පීඩ් එක අරගන්න පුළුවන් වුණා. ඉතින් මේ 1.5 GBPS කියන්නේ ගොඩක්ම ලොකු ස්පීඩ් එකක්. අපි මේ විදිහට පාවිච්චි කරන සාමාන්‍ය 4G වගේ කනෙක්ෂන් එකක සාමාන්‍ය 100 MBPS වලට ආසන්න ගයක් කියන්නේ. ඉතින් මේක 1500කට වෙනස් වෙනවා කියන්නේ 100 1500කට වෙනස් වෙනවා කියන්නේ මේක සෑහෙන ලොකු වගේ. ඔයා මේ විදිහට 3G පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාගේ ගොඩක් වෙලාවට MB 10ක් 20ක් 30ක් වයින් ප්‍රදේශණු මේක වෙනස් වෙනවා. නමුත් මෙතනදී සම්පූර්ණ වෙමුට MB 1500ක වේගයක් අරගන්න හැකියාව තියෙනවා. මෙතනදී මම ස්පීඩ් ටෙස්ට් එකක් කරා. මේ ස්පීඩ් ටෙස්ට් එක කරන අතරතුරේදී මට තප්පර කිහිපයක් පාවිච්චි කරේ මම මේ අන්තර්ජාලය. මේ තප්පර කිහිපය ඇතුළත මට පුළුවන් වුණා MB 1000 ගණක් භාවිත කරන්න. ඔයාලට තේරෙනවද කොච්චර වේගෙන් මේක පාවිච්චි කරන්න හැකියාව තියෙනවද කියලා? ඔක්ලා ඇප් එකේ අපිට සයිඩ් එකේ පෙන්වනවා කොච්චර ඩේටා ප්‍රොනක් ඩවුන්ලෝඩ් වෙලාද කියලා. ඔයාලට එතන පැහැදිලිවම පේනවා ති MB 1000 ගණ ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා මේ ස්පීඩ් ටෙස්ට් එක කරපු තප්පර ගණන ඇතුළත කියලා. ඒකෙන් අපිට අයිඩියාක් ගන්න පුළුවන් අපි මූවි එකක් ඩවුන්ලෝඩ් කරනවා නම් මේක කොච්චර ඉක්මනට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඒවිද කියලා. අපිට තප්පර කිහිපයක් ඇද්දී අපිට ගොඩක්ම ලොකු මූවි එකක් 4K ක්වලිටි එකකින් උනත් අපි ඩවුන්ලෝඩ් කරන්න හැකියාව තියෙනවා. සාමාන්‍ය MP3 ෆයිල් එකක් සාමාන්‍ය YouTube වීඩියෝ එකක් එහෙම නැත්නම් මෙන්න මොකක් හරි ඔය ඩවුන්ලෝඩ් කරනවා නම් අපිට හිතනකට වඩා වේගෙන් ගොඩක්ම ඉක්මනට මේක ඩවුන්ලෝඩ් කරන අවස්ථාව තියෙනවා. ඒ වගේම ගේම් සෙල්ලම් කරන කෙනෙක්ට ගොඩක්ම වැදගත්ම දෙයක් තමයි පින් එක කියන්නේ. මට 9 පින් එකක් ලැබුණේ. ඉතින් වාර හිතා ගන්න පුළුවන් සාමාන්‍ය ගේම් සෙල්ලම් කරන කෙනෙක් නම් දැනටමත් දන්නේ නැති සාමාන්‍ය පින් එක කියන ගේම් එක ලැග් නොවී සෙල්ලම් කරන්න කොච්චර වැදගත් වෙනවද කියලා. ඉතින් වාර තේරෙනවා 5G කියන නෙට්වර්ක් එක ආවට පස්සේ මේ නෙට්වර්ක් එකේ තියෙන ලේටන්සි එක සෑහෙන අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් මේ නෙට්වර්ක් එක තුලින් ඇති වෙන්න පුළුවන් ප්‍රමාදයේ සෑහෙන දුරට අඩු කරලා තියෙනවා. අපි සාමාන්‍ය මූවිස් ඩවුන්ලෝඩ් කරන එක එහෙම නැත්නම් වෙන මොනවා හරි ඩවුන්ලෝඩ් කරන ඒවා එහෙම නැත්නම් ගේම් සෙල්ලම් කරන එක ටිකක් පැත්තකට තියමු. මේවා දේවල් අපිට සාමාන්‍ය දුර කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේකෙන් හරි පිට ගියාට පස්සේ ලෝකෙ කොච්චර දුරට මේ නිසා වෙනස් වෙයිද? නිකන් හිතලා බලන්න. පිට රටින් ඉන්න දොස්තර කෙනෙක්ට ලංකාවේ සැත්කමක් කරන්න හැකියාව තියෙනවා. අපි දන්න ගොඩක් වෙලාවට මොකක් කර ලොකු ප්‍රශ්නයක් වුණ ගමන් කෙනෙක්ව පිට රට යවන්න අද සිද්ධ වෙලා තියෙනවා. සමහරකට ලංකාවේ සම්පත් තිබුණත් මේ ඩොක්ටර්ස් ලංකාවේ නැති නිසා ඩොක්ටර් කෙනෙක්ට ලංකාවට එන්න ෆ්ලයිට්ස් ඔක්කොම සකස් කරලා ගොඩක් ලොකු වියදමක් දරලා ඔක්කොම කරලා අවසන් වුණාට පස්සෙත් මේ ඩොක්ටර්ට ෆ්ලයිට් එක නැගලා මෙහෙට එන්න පැය කිහිපයක් යනවා වම් වශයෙන්. මේ සියලුම දේවල් සකස් කරලා ඉවරදී අදාල රෝගියා මිය ගිහින් අවසන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් තත්ත්වේ දරුණු වෙන්න පුළුවන්. නමුත් මේ 5G ටෙක්නොලොජි එකත් එක හැකියාව තියෙනවා පිට රටින් ඉන්න දොස්තර කෙනෙක්ට ලංකාවේ මේ රෝගියාගේ තියෙන දේවල් පරීක්ෂා කරලා බලලා සියලුම දේවල් හරියට සැත්කමක් පවා කරන්න මේ සියලුම දේවල් ඒ ડોක්ටර්ට ඒ රටේ ඉඳන් කන්ට්‍රෝල් කරන්න හැකියාව තියෙනවා. ශ්‍රී ලංකාවේ අපේ රෝහලක මේ සැත්කම සාමාන්‍ය ඉදිරිය කරන්න හැකියාව තියෙනවා. මෙතනින් එහාට ගියට පස්සේ අපිට විවිධ දේවල් උදාහරණයක් විදිහට හොලෝග්‍රෑම් මේ වගේ විවිධ ටෙක්නොලොජිස් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ලැග්ගීමක් නැතු. උදාහරණයක් විදිහට අපි දන්නවා 4G නෙට්වර්ක් එක උනත් අපි වීඩියෝ කෝල් එකක් ගන්න. ඉතින් මේ වීඩියෝ කෝල් එකේ පුංචි ලැග්ගයක් තියෙනවා. පොඩ්ඩක් මේ වීඩියෝ කෝල් එක ස්ටක් වෙන ගතියක් එහෙම නැත්නම් සමහර කලා රීකනෙක්ට් වෙන ගතියක් මේක තියෙනවා. ඉතින් මෙන්න මේ සීලොම දේවල් අපිට ෆික්ස් කරගන්න හැකියාව තියෙනවා 5G නෙට්වර්ක් එකත් එක්ක.
මේක තියෙන ගොඩක් මඩු ලේටන්සි එකේ වගේ මේකේ තියෙන මේ ස්පීඩ් එකත් එක්ක ඒක ගොඩක් හොඳ බෑන්ඩ්විඩ්ත් එකත් එක්ක කිසිම ප්‍රශ්න නැත අපිට ගොඩක් ඩිවයිසස් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා මම කලින් කිව්ව විදිහට මේ ලෝකෙ ඉස්සරහට එන IoT එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් එක ඩිවයිසස් 100 ගණන් ලක්ෂ ගණන් කනෙක්ට් වෙයි එක නෙට්වර්ක් එකට මෙතන තුනක් ගොඩක් හොඳට පර්ෆෝම් කරන්න පුළුවන් ඉදර මේ 5G නෙට්වර්ක් එක ලෑස්තිලා ඉන්නවා ඒ වගේම අපි ඉස්සරහට දන්නවා ගොඩක්ම මේ ලෝකෙ self driving cars එහෙම නැත්නම් රියදුරන් නොමැති වාහන කියන concept එක ඉස්සරහට එනවා කියලා මේ විදිහට වාහනයක් රියදුරන් නැතුව ධාවනය කරද්දී මේ වාහනේ තවත් වාහනයක් එක්ක හරියටම කමියුනිකේට් කරන එක වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට පසුපස වාහනයක් යනවා නම් ඉදිරිපස වාහනේ මොකද කරන්නේ? මේ වාහනේ ඊළඟට කොයි පැත්තට හරවන්නේ? මේ වගේ හැම විස්තරයක්ම පසුපස ඉන්න වාහනයට කලින්ම දැනගන්න හැකියාව තියෙනවා. මෙහෙම දැනගත්තට පස්සේ පසුපස ඉන්න වාහනයට හරියටම අවස්ථාව තියෙනවා තීරයක් අරගන්න. වාට තේරෙනද මේක ගොඩම සූක්ෂම දෙයක් කියලා. මෙතනදී කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වාහනේ කන්ට්‍රෝල් කරගනිද්දී එක තප්පරයක හෝ මිනි තප්පරයක හෝ පමාවක් ඇති මොකක් හරි ලොකු අනතුරක් එන්න. මෙන්න මේක නිසා ගොඩක්ම ලේටන්සි අඩු. එහෙම නැත්නම් ප්‍රමාදය කියන දේ අඩු නෙට්වර්ක් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් 5G කියන නෙට්වර්ක් එක හරහා අපිට මේ වගේ දේවල් වලට ගොඩම පහසු වෙනවා. ඉතින් මෙන්න මේ දේවලුත් එක්ක තමයි 5G කියන නෙට්වර්ක් මන් දන්නවා අවසාන වශයෙන් ඔයගොල්ලෝ තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා කියලා. මෙතනින් තියෙන ලොකුම ප්‍රශ්න තමයි දැන් මෙච්චර මේ නෙට්වර්ක් ස්පීඩ් නම් අපිට කොච්චරක්නම් සල්ලි ඇයිද අන්තර්ජාලය භාවිත කරන්න කියලා. අපි මේට අවුරුදු කිහිපයකට කලින් වාට මතකද අපි 2G නෙට්වර්ක් එක පාවිච්චි කරා. මේ 2G නෙට්වර්ක් එකේදී අපි සාමාන්‍යයෙන් MB 30-40ක් අරගන්න. එහෙම නැත්නම් MB 50ක් 100ක් විතර අරගන්න කොච්චර මුදලක් වියය කරාද? මේ වැය කරපු ගානට අපිට කොච්චර ඩේටා අරගන්න පුළුවන්ද කියලා අපි නිකන් හිතලා බලමු. වාට තේරෙනද සැලකිය යුතු වශයෙන් අන්තර්ජාලය සඳහා වියදම් කර මුදල සෑහෙන අඩු වෙලා තියෙනවා කියලා. කලින් පුංචි MB ගානක් ගත්ත සල්ලි වලට අපේ අරද GB කිහිපයක් අරගන්න පුළුවන්. මට මතකයි මම පළවෙනියටම ගත්ත ඉන්ටර්නෙට් පැකේජ් එකේදී මම මාසෙම පාවිච්චි කරේ GB 2000ක්. හැබැයි අද මම මාසෙක GB 1000කට ආසන්නව පාවිච්චි කරන අන්තර්ජාලය. ඉතින් වාට තේරෙනද කොච්චරක් නම් වෙනස් වෙලා තියෙනවද කියලා. හැබැයි වියදම් වශයෙන් ගත්තාම ඉස්සරට වඩා මේ වෙද්දි වියදම අඩුයි. සරලවම මේක ගැන කතා කරොත් අන්තර්ජාලය භාවිතා කරන්න මේ අන්තර්ජාලයේ GB වලට යන කොස්ට් එක ගොඩක් අඩු වෙනවා. මෙන්න මේ හේතුව නිසා අපි 5G වලදී ගොඩක් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න ගත්තොත් මේ 5G වලදී ඉන්ටර්නෙට් කොස්ට් එක පවස් සෑහෙන අඩු වෙවි. ඉතින් ඒක නිසා මේකදී ඉන්ටර්නෙට් කොස්ට් එක වැඩි වෙවි ගොඩක් ලොකෝට ඉන්ටර්නෙට් එකයි කියලා අපිට වද වෙන්න කාරණයක් නැහැ. මොකද මේ ප්‍රශ්නේ අපිට 3G වලින්ද 4G වලට ස්විච් ඉදී තිබ්බා. ඒක ගැටලුවක් කියලා නැත්තම් අපිට 4G වලින්ද 5G වලට යද්දිත් මේකේ තරම ගැටලුවක් එන්නේ නැහැ. වීඩියෝ අවසන් කරන්න යන්නේ ඊට කලින් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන ඉන්න අන්තිම දේ තමයි මගේ ෆෝන් එකට පුළුවන්ද මේ 5G ටෙක්නොලොජි පාවිච්චි කරන්න කියලා. ඇතරම් බෑ. ප්‍රධාන හේතුව තමයි ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට 5G පාවිච්චි කරනවා ඔයාගේ ෆෝන් එක 5G කම්පැටිබල් වෙන්න ඕනේ. මම වඩ කලින් පෙන්නපු විදිහට මම මේ 5G ටෙස්ට් කරේ වාවේලගේ Mate 20X කියන ෆෝන් එක. මේ ෆෝන් එක 5G වලට සපෝට් කරනවා. මේ වගේ ඩිවයිසස් එකක් හෝ දෙකක් විතර තමයි ශ්‍රී ලංකාවට මේ වෙද්දි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට මේ 5G නෙට්වර්ක් එක මේ ලංකාව පුරාම යන තවත් අවුරුදු කිහිපයක් යයි. මම කලින් කිව්ව විදිහට මේන් ටවර්ස් වලට අමතරව තවත් බේස් ස්ටේෂන්ස් ගොඩක් මේකට අවශ්‍ය වෙනවා. මේ විදිහට මේ ටෙක්නොලොජි එක ශ්‍රී ලංකාව පුරාම වියත් වෙන්න අපිට තවත් අවුරුදු කිහිපයක් බලන් ඉන්න සිද්ධ වෙනවා. නමුත් ගොඩක් සතුටුයි ශ්‍රී ලංකාවේ මේ ඩයලොග්ස් හා මොබිලිටි කියන ආයතන දෙක වගේම වාවේලගේ මේ තියෙන සපෝට් එකත් එක්ක ශ්‍රී ලංකා මුළු ලෝකෙම 5G ටෙස්ට් කරපු මුල්ම රටවල් අතරට එකතු වෙනවා. ඉතින් මේකත් එක්ක අපිට ගොඩක් රටවල් වලට කලින් 5G එක්ස්පීරියන්ස් කරන්න ලැබෙවි. ඒ වෙද්දි අපි ගාව තියෙන සාමාන්‍ය ෆෝන්ස් වලට පවා 5G කියන නෙට්වර්ක් එක ගොඩක් සාමාන්‍ය දෙයක් ඒවි. ඉතින් අපි බලමු ඉස්සරහට මේක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ සම්පූර්ණයෙන් බලුවාට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකේදී අපි කතා කරා සම්පූර්ණයෙන් 5G වැඩ කරන්නේ කොහොමද, මේකේ බිහයින්ඩ් ද සීන්ස් මෙතනදී වෙන්නේ මොකද්ද, ඇත්තටම මේ 5G කියන්නේ මොකද්ද, මේ වගේ හැම දෙයක් ගැනම අපි කතා කරා. ඉතින් මේ වීඩියෝ අහලොක්ට වටී කියලා හිතනවා මතක දුෂ්‍යා කරන්න. ඒ වගේ පළතුරු අතපොඩ subscribe button එක click කරොත් තමයි ඉස්සරහට මේ වීඩියෝ සාගාඩම ගෙන ගන්න මෙන්නේ. මේ subscribe button අතර bell icon එක මේක click කරන්න. එතන අපි දාන videos miss නොකර ගන්න notification එක ගෙන ගන්න පුළුවන්. ඔයාගේ දවස මතක තෝපල්ල comment කරන්න. අපි තාත්තිට ගෙන දෙනකම් ඔයගලන්ට සුබ දවසක්. අපි සර් ගී තාත්තිට ගෙන හමු.